බන්ධනාගාර පෑලිය ගුඩ හා දියුලපිටිය කොවිඩ් පොකුර 45274 දිනයි. සමස්ත ආසාදිත සංඛ්‍යාව 53062ක් දක්වා ඉහළට සූ පිරිස 45171යි. මරණ සංඛ්‍යාව 264ක් කියලා තවදුරටත් දාලා තියෙනවා අද අද පත්තරේ. ඔව් මරණ සංඛ්‍යාව 264ක් වෙන්නේ ඊයේ 8ක් වාර්තා වුණා මරණ. 63 හැවිරිදි කාන්තාවක් ඒ කොලොන්නාවෙන් ඒ අතරේ බොරැල්ලේ 75 හැවිරිදි උඩුපුස්සැල්ලාවේ 27 හැවිරිදි කෑගල්ලේ 87 හැවිරිදි දෙයිවල 72 හැවිරිදි පොලොන්නරුවේ 66 හැවිරිදි කොළඹ අට 83 හැවිරිදි සහ උඩුදුම්බර 75 හැවිරිදි පුද්ගලයන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා ඒ පිරිමි අයවලුන් ඒ අතරේ මේමුණු විට රෝහල් අතව ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව ටිකක් ඉහළ ගිහින් තියෙනවා අපි ගණන් හිලව බලාගෙන ඉන්නේ 7000 සීමාවට වඩා අඩු වෙලා 6000 ගානක තිබුණේ හැබැයි සුව වෙන සංඛ්‍යාවට වඩා පෞගේ දවස් කිහිපේ ආසාදිත සංඛ්‍යාව වැඩි වුණා දැන් ඊ ආසාදිතයන් 763ක් වාර්තා වෙනවා තාම සුළුපටු ගානක් නෙමෙයි දැන් මේක ඉතාම අවම කර ගන්න ඕනේ හැබැයි පෞගේ දවස්වල 695යි ඔහොමම වාර්තා වෙලා අද උදෑසන එනකොට ඊයේ දවසේ 763 දෙනෙක් වාර්තා වෙන්න ගන්නවා දැක්කනේ ගණන් හිලව් එහෙනම් අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ ඒ හින්දා පෙරද කියපු කතාව අද තමයි පත්‍රවලට ඇවිල්ලා තියෙන්නේ මම පත්‍ර දෙකකින් රණලිගේ කතාව උපුටා ගන්නවා මුලින්ම ගන්න හදන්නේ දිනමින පත්‍රේ දැන් ආණ්ඩුවක් ගැනීම කොරෝනා හැදුනා වගේ එජාපනායක රණිල් කියන්නේ ශිරෝමි අභිසිං එළිය ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය සහ ජීවත් වීමේ අරගලයේ ජය ගැනීම විනා මේ අවස්ථාවේදී සිදු කළ යුත්තේ ආණ්ඩු මාරු කිරීම නොවන බව හිටපු අගමැති හා එක්සත් ජාතික පක්ෂ නායක රණිල් වික්‍රමසිංහ පෙරේද කියලා මේ අවස්ථාවේ ආණ්ඩුවක් බාර ගැනීම කොරෝනා වැළඳීම වාගේයි ඔහු කියනවා ආණ්ඩුවේ කොරෝනා මර්ධන වෑයම අසාර්ථක වී ඇති බව පෙන්වා දුන් ඔහු සැලසුමක් ඇතුව වැඩ කරන්නේ නම් කොරෝනා මර්ධනය සඳහා සහාය දීමට සූදානම් බවත් පළමුවෙන්ම සැබෑ තත්ත්වය රටට හෙළිකළ යුතු බවත් සඳහන් කිරීමක් කළා තියෙනවා ඒ අතරේ තමයි කියලා තියෙන්නේ මේ ආණ්ඩුවක් ගන්න ඕන වෙලාවක් නෙවෙයි කියලා UNP-ට ආණ්ඩුවක් ගන්න ගොඩක් හෝම්වර්ක් කරන්න වෙයි දැන් ඒ අතරේ ඊට පස්සේ අද දිවයින පත්‍රයේ දාන්නේ රණිල්ගේ කතාව මෙන්න මේ ශිෂ්‍ය පාඨයෙන් එන්නත ලබා ගන්න ආණ්ඩුව අතපානවා රණිල් කියයි රටට අවශ්‍ය එන්නත ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් ප්‍රධානය ලෙස ලබා දෙන්නයි අපනයන ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුව ඉල්ලා සිටි එක්සත් ජාතික පක්ෂයේ නායක රණිල් වික්‍රමසිංහ සඳහන් කරනවා